ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරුන්ට සෙත්පතා මෙම පින්කම පැවැත්තුනේ කැලණිය විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරත්න හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාර්ෂිකව පවත්වන පින්කම මෙවර කැලණි රාජ මහ විහාරස්ථානයේදී පැවැත්වීමට හේතු වූ කරුණු පක්ෂයේ මහලේකම් දයසිරි ජයසේකර මහතා මෙලෙස මාධ්‍ය වෙත පැහැදිලි කළා. සාමාන්‍යයෙන් හැමදාම දෙසැම්බර් මාසයේ 31 වෙනිදා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට කතරගම තමයි අපේ පිරිත් පින්කම පවත්වන්නේ. මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිටත් වෙලා ඉවත් වුණ පිරිසක් ගිහිල්ලා ඒක ආක්‍රමණය කරලා තිනවා. හැබැයි ඒකේ ප්‍රධාන ආරාධිතය බවට පත් වෙලා තින්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඉතින් ඒකෙන් අපිට තේරෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා අරන් ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිත් පින්කම් කරන්නේ නැහනේ සිරිමා බණ්ඩාරනායක මැතිණියට. සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජාතිය හවුසිකරේ රනිල් වික්‍රමසිංහ මහත්තුමාම හිටපු ආණ්ඩුවේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුල අපිට හිතා ගන්න පුළුවන් කවුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ කියලා. ලබන වසර ඉතාම වැදගත් වර්ෂයක් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි අලුත් නව සන්ධානයකට අපි ඉදිරිපත් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව කියන්නේ මැතිවරණට ඉදිරිපත් වෙන සංජානනිකත වෙලා සන්ධානයක් දවන්ත සන්ධානයක් අපි වමේ ප්‍රගතිශීලී බලවේගයක රාශි කරගෙන ඉදිරිපත් කරනවා. මම හිතන්නේ ඒකට අවශ්‍ය කරන මූලික සාකච්ඡා දැන්ටත් අවසానයි. අපි බලාපොරොත්තු වෙනවා ලබන ජනවාරි මාසයේ මුල් සතිය වෙනකොට සන්ධානය එළි දක්වන්න. ඒ වගේම මේ සන්ධානයෙන් අපි තරම් කරන්න ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා දලසලප්පිර මැතිතුමාගේ ඒ කණ්ඩායම, ඒ වගේම විමල් ලිරංස මැතිතුමා, උදේගම්මන්පිල මැතිතුමා ඇතුළු පිරිස, ඒ වගේම පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට ඉන්න පක්ෂයේ දැනට ක්‍රියාකාරීව ඉන්න විශාල පිරිසක් අපිත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. තවත් පිරිසක් මම හිතන්නේ තවත් 25ක 30ක විතර ප්‍රමාණයක් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අපිත් එක්ක කතා කරමින් ඉන්නවා. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය මීට අවුරුදු 50 කණකට පෙර සිට සර්වාත්‍තික ධර්මදේශනාවක් පවත්වලා කතරගම බණ්ඩාරනායක මැතිතුමාටත් රටේ සියලු ජනතාවටත් රටටත් සෙත් පතනවා. ඉතින් මේ අවස්ථාවේ අපි කල්පනා කළා අපි මේ කාලයේ හැටියට වැඩි දුර බැහැර යන්නේ නැතුව කැලණි රාජමහ විහාරයේ තෝරගෙන ඒ උතුම් කටයුත්ත කිරීම සුදුසුයි කියලා ඒ අනුව තමයි අපි මේ උතුම් පුණ්‍ය කටයුත්ත කළේ. ඉතින් ක්‍රියාමාර්ගයේ ජනාධිපතිවරුනි කිව්වොත් අපිට මොන ක්‍රියාමාර්ගයේ ලංකා නිදහස් පක්ෂයේ නෑ ශ්‍රී ලංකානිය ඉතින් දැන් එන්න එන්න බබලනවා. ඉතින් ඒක තමයි. ඉතින් දැන් මේ ඡන්දිති සන්ධානකින් ඉදිරිපත් වෙනවද නැද්ද? අපෝ මේ පූජනීය භූමියේ ඔබ අහන්නපා. ඡන්දයක් එයි නේද ජනාධිපතිවරුනි? නහි වේරේන වේරාණී සම්මන්තීද කුදාචනං අවීරේනත සම්මන්තී ඒස ධම්මෝ සනත්තනෝ. අප්පමාදෝ අමතපදං සමාදෝ පච්චරෝමදං අප්පමත්තාන මීයන්ති ඒ පමත්තා යතාමතා. ජයෝ මුනින්දස්ස සුවද මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උග්ගෝසෝ ඉන්දේව ගණාපධන්නා ඒ තේන සච්චේන ජයස්සු මයියං. තිරුවන් සරණයි සියලු දෙනා.